විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මේ රටේ කිරි දේශීය කිරි සහ කිරි ස්වයංපෝෂිත භාවය පිළිබඳව හැම වේදිකාවකම කතා වෙනවා. මේ මාතෘකාව ගැන මම මේ වැදගත් ප්‍රශ්නය අහන්න කැමතියි. සම්පූර්ණ කොටස් අයිතිය රජය සතුවන සමාගමක් ලෙස පවත්වාගෙන යනු ලැබූ මිල්කෝ ආයතනය සහ ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට NLDB අයත් ගොවිපළවල් රජය මේ වන විට ඉන්දියානු අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ජොයින්ට් වෙන්චර් කම්පනි එකක් වශයෙන් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වෙනවා. මෙම ආයතනය සතු සම්පත්වලින් උපරිම ඵලදායිත්වයක් ලබා ගැනීම සඳහා ආයතන මෙහෙයවීමට රාජ්‍ය කළමනාකාරීත්වය අපොහොසත් වී තිබෙනවා. එසේම සුදුසු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතියක් හඳුනා ගැනීමෙන් තොරව බොහෝ රාජ්‍ය ව්‍යවසායකයන් විදේශ සමාගම් වෙත විකුණා දැමීම සඳහා වත්මන් රජයේ කටයුතු කරනු ලබනවා. එමගින් සිදුවන්නේ මෙරට මහජන සම්පත් නිසි අගයමකින් තොරව අඩු වටිනාකම් යටතේ විදේශීය සමාගම්වලට පැවරීමත්, ඒ තුළින් වංචා දූෂණවලට මුලපෙරීමත්. එපමණක් නොව මෙම වාතාවරණය ඔස්සේ එම ආයතනවල සේවය කරන ලබන සේවකින්ට අද සිය රැකියාව පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් මතු වී තිබෙනවා. එනිසා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට මම මේ ප්‍රශ්නය මතු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මිල්කෝ සමාගම පිළිබඳවත්, ඒ වගේම පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයිති ඒ සම්පත් පිළිබඳව. රජයේ යලිත්වරක් මිල්කෝ ආයතනය සහ ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් ඉන්දියාවේ අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ජොයින්ට් වෙන්චර් කම්පනි එකක් වශයෙන් ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබුවේ කුමන පදනමක් යටතේද? රජය සහ ඉන්දියානු සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාර සමාගම ස්ථාපිත කිරීම සඳහා අදාළ ගිවිසුම් මේ වන විට අත්සන් කර තිබේද? ඒ කවදාද? ඒකාබද්ධ ව්‍යාපාර සමාගම සඳහා සම්බන්ධ වූ පාර්ශ්වයන් කවුරුද? එම ගිවිසුම් කොන්දේසි කවරේද? එම ගිවිසුම මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? නොයසේ නම් ඒ මන්ද? රජය මීට පෙර 1998-2000 කාලය තුළ මෙවැනිම ආකාරයට අමුල් සමාගම සමගින් සිදු කළ ඒකාබද්ධ වැඩපිළිවෙල අසාර්ථක වීමෙන් එම සමාගම ඉවත්ව ගිය අතර එසේ තිබියදී මෙවරත් රජයේ එම සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබුවේ ඇයි? අත වශයෙන්ම ගරු කථානායකතුමනි, මීට පෙරත් මේ උත්සාහය දරලා ඒ උත්සාහය අසාර්ථක වෙලා තිබෙනවා. අපි දැනගන්න කැමති ඒ සමාගම් ක්‍රමවේදය තුළම ඉදිරියට යන්නට හේතු වූ කරුණු කාරණා කවරේද? මිල්කෝ ආයතනය සතු සමස්ත වත්කම් හා වගකීම්වල වටිනාකම කුමක්ද, කොපමණද? එම සමස්ත වත්කම් පිළිබඳ ලයිස්තුවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? නොවේසේ නම් මේ මන්ද? ඒකාබද්ධ ව්‍යාපාර සමාගම පිහිටුවීමේදී මිල්කෝ ආයතනය හා ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් සහ සියලු වත්කම් ඒකාබද්ධ ව්‍යාපාර සමාගමකට පැවරීමක් සිදුවන්නේද? නොයසේ නම් එලෙස පවරනු ලබන වත්කම් කවරේද? ඒවායේ සමස්ත වටිනාකම කොපමණද? එසේ පවරනු ලබන සියලු වත්කම් පිළිබඳ රජය පූර්ව තක්සේරුවක් කර තිබේද? එසේනම් එක් එක් වත්කම් වල තක්සේරු වටිනාකම් ඇතුළත් වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? මෙහිදී දැනට මිල්කෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලය සහ කර්මාන්ත ශාලාව පිහිටා ඇති නාරාහෙන්පිට ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කුමක්ද? එක වෙලාවකට කියනවා මේ ඉඩම මිල්කෝ එකට අයිතිය කියලා, තව වෙලාවක කියනවා මේ ඉඩම UDA එකට අයිතිය කියලා. ඒක පිළිබඳ නිශ්චිත පිළිතුරක් අවශ්‍යයි. ගරු කථානායකතුමනි, දැන් මේ විකිණීමට උත්සාහ දරන ආයතන කලම්බෝ මිල්ක් ෆැක්ටරි, අඹේවල ස්ප්‍රේ ඩ්‍රයිඩ් ෆැක්ටරි, දිගන මිල්ක් ෆැක්ටරි, පොළොන්නරුව කන්ඩෙන්ස් මිල්ක් ෆැක්ටරි, ඒ වගේම NLDB ෆාම්ස් 30ක්, මැණික්පාලම, බෝපත්තලාව, දායගම, රොසිටා,
මහබෙරිය තැන්න, කරඳගොල්ල, හාරගම, මරඳවිල, මැල්සිරිපුර, බෙලිගම, පොළොන්තලාව, ආන්දිගම, ගල්පොකුණ, කෝල්වැව, නාරංගල්ල, හොරකැලේ, මාටින්, රුක්කත්තන, සිරිනාගපත, මාරවිල, වැලිසර, මිරිස්වත්ත, පොළොන්නරුව, ඔයාමඩුව, පරසංගස්වැව, වැලිකන්ද, කොට්ටුකච්චිය, වීරවිල, රිදියගම, නිකවැරටිය. NLDB ෆාම්ස් 30කට වැඩි ප්‍රමාණයක්. ඉතින් මං අහන්න කැමති මේ සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ තිබ්බ වර්මද මේ ක්‍රියාත්මක කරන්නේ? සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ තිබ්බද මේ NLDB ෆාම්ස් 30ක් 31ක් වෙන්දේසි කරනවයි කියලා? කරුණාකරලා රජයෙන් පිළිතුරු මම බලාපොරොත්තු වෙන. 2000 වසරෙන් පසුව සම්පූර්ණ කොටස් අයිතිය රජය සතුවන සමාගමක් ලෙස මිල්කෝ ආයතනය පවත්වාගෙන යෑමේදී එම එක් එක් වසරවල මිල්කෝ ආයතනය ලැබූ වාර්ෂික ලාභ අලාභ තත්ත්වයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකි වන්නේද? නොයසේ නම් මේ මන්ද මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් ඉන්දියාවේ අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් වශයෙන් ස්ථාපිත කිරීමේදී දැනටමත් මෙම ආයතනවල සේවය කරනු ලබන සියලු සේවකින් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්ද? ඇත්ත වශයෙන්ම අපි පිළිගන්නවා සේවක සුරක්ෂිත භාවය තහවුරු කරගෙන, සේවක අයිතිය තහවුරු කරගෙන, රාජ්‍ය සම්පත්වල දේශීය අයිතිය තහවුරු කරගෙන ඒ ආයතනවල පවත්වාගෙන යෑමේ අලුත් ක්‍රමවේද ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේවා පිළිබඳව විනිවිද භාවයක් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා සේවකින්ගේ රැකියා අහිමිවීමක් සිදු වෙනවද නැද්ද කියන එක අපි දැනගන්නට ඕන. සියලු සේවකින්ගේ රැකියා සුරක්ෂිත භාවය තහවුරු කරන්නට රජය සහතික වන්නේද? රැකියා අහිමිවීමක් සිදුවහොත් එම සේවකින්ගේ සුභසාධනය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන සැලැස්ම කුමක්ද? ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම කතා කරොත් ඉන්දියාව කිරිවලින් ස්වයංපෝෂිත භාවයේ තහවුරු කරලා තිබෙනවා. වර්ගීස් කුරියන් කියන ඒ න්‍යායාචාර්යවරයා නව තාක්ෂණයේ උපයෝගී කරගෙන කෝපරේටිව් මොඩල් එක, සමූපාකාර ආකෘතිය උපයෝගී කරගෙන ඇත්ත වශයෙන්ම ඒක පුද්ගල කිරි නිෂ්පාදනය ඇත්ත වශයෙන්ම වසර 50ක් තුළ 4-fold increase එකකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ජනගහනයත් වර්ධනය වෙලා තියෙන තමයි. නමුත් කිරිවල සුරක්ෂිත භාවය තහවුරු කරන්නට ඉන්දියාවට ඒ හැකියාව ලැබිලා තිබෙනවා. නමුත් අපි දැනගන්නට ඕන එකපාරක් අසාර්ථක වුණු මේ අමුල් ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩසටහන අද දවසේ සාර්ථක වීම සඳහා පදනම කුමක්ද? මේ ගත්තු තීන්දු තීරණ පිළිබඳව විනිවිද භාවයෙන් යුක්ත වූ සාකච්ඡාවක් ඕන. දැන් මම කාටවත් මඩ ගහන්න කියනවා නෙවෙයි, මට මේ ඒ වෘත්තීය සමිති නියෝජනය කරන ඒ නිලධාරීන් කියපු කාරණාවක්. දැන් නිලධාරීන් ගිහිලා අහලා තියෙනවා ඒ විෂය භාර ඇමතිවරයාගෙන් මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඇමතිවරයා කියලා තියෙනවා මට නම් කරන්න දෙයක් නැහැ, මට මේක ජනාධිපති කාර්යාලයෙන් ආවේ කැබිනට් පේපර් එක, මම ඒක අස්සම් කරලා දුන්නලු. මං අහන්නේ එහෙම කරන්න දැමතිවරු ඉන්නේ. ඉතින් මේක ගැන උත්තරයක් අපිට අවශ්‍යයි. ඒ වගේම මම අර ලයිස්තුව කියාගෙන ගියා, මට දැනගන්න කැමති මේ ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලින්ගෙන් මේකද සෞභාග්‍යයේ දැක්ම? මේ රටේ NLDB ගොවිපළවල් 30කට වැඩි ප්‍රමාණයක් මිල්කෝ එකත් එක්ක විකුණා දැමීමද මේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම? ඒක මේ එක එක ප්‍රභූවරුන්ට සෞභාග්‍යයේ දැක්මක් වෙන්න පුළුවන්. නමුත් ඒක රටටම අභාග්‍ය සම්පන්න දෙයක් කියන එක මම කියන්න කැමතියි. කරුණා කරලා මේකේ ඇති තතු මේ ගිවිසුම් පිළිබඳව රටට තොරතුරු ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.